ප්‍රති ව්‍යුහගතකරණය මේ දවස්වල සරණ කතා කරන මාතෘකාව ණය ප්‍රති ව්‍යුහගතකරණය කරනවා බැංකු පද්ධතිය ප්‍රති ව්‍යුහගතකරණය කරනවා ඈ ඔය වගේ විවිධ කතන්දර ටිකක් යනවා ඉතින් මෙහෙමයි අපි මේ රසායන විද්‍යාව උගන්වන මිනිසුනේ අපිට ඔය ඇත්තට තේරෙන්නේ නැහැ හැබැයි මෙහෙමයි කොහොමාරි කමක් නැහැ ඔය ප්‍රති ව්‍යුහගතකරණය පාවිච්චි කරලා හරි අපේ පන්තියට ළමයෙක් කොහොමද ගෙන්න ගන්න කියලා තමයි මම කල්පනා කරන්නේ මෙහෙම කල්පනා කර කර ඉන්නකොට මෙන්න මට මේ පාර ඒලෙවල් කරන්න තීරණය කරපු ළමෙක් මූණට මූණ හම්බෙයි. අය බලමු ඒ ළමයායි මගේ අතර යන සංවාදයේ කොයි වගේද කියලා. පුතා, ඔයා මට පේන විදිහට මේ පාර ඕලෙවල් කරලා ඒලෙවල් කරන්න ඉන්න ළමයි. ඔව් අංකල්, මම මේ පාර ඕලෙවල් කරලා ඒලෙවල් කරන්න තමයි ඉන්නේ. අංකල්, තමුදේ පිසුදෝයි. මම මේ ලංකාවේ ප්‍රසිද්ධ රසායන විද්‍යාව උගන්වන ගුරුවරේ සර් කියනවා. අනේ සෝරි සර්. අනේ මේනෝ. දැන් තමුසේ, තමුසේගේ ජීවිතය ගැන හිතලා තියෙන්නේ අනාගතය ගැන. මොනවද දැන් ඒලවල් කරන්න ඉන්නේ? අනේ සර් අපේ පවුලේ හැමෝම කොමස් තමයි කරලා තියෙන්නේ. එහෙනම් මාත් කල්පනා කරේ කොමස් කරන්න. ස්පීසෙක් නේ උයි. කොමස් කළා හරියනවාද? දැන් ලංකාවේ අර බැංකු පද්ධතිය කඩන් වැටෙනවා. ඈ බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කරනවා. කොමස් කඩන් වැටෙනවා ඔයි. ලංකාවේ සයන්ස් කඩා වැටෙන්නේ කවදාවත්? සයන්ස් මැත් දෙක. මෙන්න මේ එනවා මගේ පන්තියකට. ඇවිල්ලා කරගන්නවා. ඒ කියන්නේ අංකල් සෝරි සෝරි සර්. එතකොට ඒ කියන්නේ දැන් අපිට කොමස් කළොත් අනාගතයේ රස්සාවක් එහෙම හොයාගන්න බැරුව යනවාද? මොනවද ඔය යහන ගොන් කතා බෑනේ ඉන්න. දැන් හිතනවා කාර්තික පද්ධතිය කඩන් වැටුනාම කොහොම රස්සාවල් හොයන්නේ? එහෙමද සයන්ස් කළොත් ඈ එනවා මැත්ස් කළොත් S3ක් ගත්තත් රස්සාවල් තියෙනවා පළවෙනි පාර බැරුව ගියෝ දෙවෙනි පාර රිවිෂන් එකට ඇවිල්ලා ගොඩ දා ගන්න පුළුවන් දැන් නම් තුන්වෙනි පාර රිවිෂන් එකට හරි ඇවිල්ලා ගොඩ දා ගන්න පුළුවන් දැන් තමුසේ නිකන් කල්පනා කරනවා ඕලෙවල් ඉවර වෙලා ඊට පහුවද අපි ඒලෙවල් පන්ති පටන් ගත්තේ මේ රට ගැන හිතලා මේ කඩාවැටෙන ආර්ථිකය ගොඩ දාන්න ඕනේ මෙන්න මේක තේරුම් ගන්නවා තමුසේ ලෙක්ක බෑනේ ඔයි මේක කරන්න එනකොට අපේ පන්තියේ ඈ අපි අර ලීසින් ගෙවා ගන්න තියෙනවා හවුසින් ලෝන් ගෙවා ගන්න තියෙනවා තේරෙන්නේ ආර්ථික පද්ධතිය කඩන් වැටෙනවා එනවා පන්ති එකට ගොඩ යනවා